අයිබෝවන් පුතේ අපි දැන් මේ ඉගෙන ගන්නේ ඔයාලගේ 13 වෙනි එකකේ කෘතිම් පරිසරය හා හත් සංකල්ප කියන පාඩම. එතකොට මම මේ පාඩම් කියා දෙනවා. එතකොට මේ වීඩියෝ ටිකත් පෙළ පොතත් පරිහරණය කරලා අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර සපයන. මේ පාඩම නම් දල වශයෙන් පොඩි විස්තර කරනවා. ඒ දන්නවා සාමාන්‍යයෙන් අපි පෘථිවිය महाअर्बुदीवी लक्षण එනිසා මේ ගැන විද්‍යාඥයෝ මේ නූතන විද්‍යාඥයන් උත්තර සොයමින් හිටියා. ඒ කියන්නේ ස්වාභාවික පරිසරය කෘතිම තත්ත්වයට පත් වෙනකොට අර්බුද රසකට පිළියම් සන්නේ ගොස් සහගතයි. එතකොට තමයි අපිට මෙහුණී මොකද මේ හෘද සංකල්පය කියන්නේ. අපිට අයි බල මොකද මේ හෘද සංකල්පය කියන්නේ. නිකට හේතු මත ඒ හර්සංකප්ප ගොඩක් හේතු තියෙනවා. ඒකට මොනවද හේතු කියලා කියන්නේ. ඒකට දැන් මීම මේ පරිසරයේ කෘතිම වෙන්න හේතු මත. මොනවා කෘතිම පරිසර කෘතිම පරිසර නිර්මාණ හේතු තමයි මිනිසාගේ සිදුම ක්‍රියා පිටි මානවයාගේ විද්‍යාව හා තාක්ෂණ ශිෂ්‍ය දින සමගම ඕ ඉහළ යාම යන ශිෂ්‍ය දිනුවත් ආයු වැඩි වීමත් ජනගහන වර්ධනය ग्लोबल उदाहरण मिनसागे विविध क्रिया विविध क्रिया उदाहरण कार्बन डाइऑक्साइड नाइट्रोजन ऑक्साइड मेन वायु हरताकार वायु वायु पृथ्वीगोले उणसुगोल उपलब्ध प्रचटिक मेनमे आम्ल आम्ल वायु राइट आम्लिक वायु आम्लिक वायु वर्ग हेतु आम्ल अर्बुद परिसर दूषण मेनमे अर्बुद हेतु अपे परिसर जीवन जीव तीम करते एक विद्या मेनमे अड़ संकल्प अड़ संकल्प जपान पालनेसव्यापुति निवास व्यापुति देखे लोके हर संकल्प स्थान शक्ति लाभागर वायु शक्ति सूर्यशक्ति भूता जैव इंधन बलागार शक्ति लागू सिद्धवाणी
ගොඩක් අපදාවලට ලක් වීම කියන්නේ පරිසර දූෂණයකට පත් වෙන එක ආම වෙනවා. එතකොට අපි දැන් බලමු මේකේ වාර්තනය සඳහා විශේෂ උපක්‍රම තියෙනවා. උණුසුම හදා ගන්න විශේෂ උපක්‍රම තියෙනවා. ඒ වගේම මේකේ මුළු විදුලි අවශ්‍යතාවයෙන් 80%ක්ම ඒකෙම නිෂ්පාදනය කරනවා. මේකෙම නිෂ්පාදනය කරනවා. يعني සූර්ය උදන් මගින්. රයිට්. ඒ කියන්නේ සූර්ය ශක්තිය පාවිච්චි කරලා සූර්ය උදන් මගින් අපිට පුළුවන් ඒ කියන්නේ විශේෂයෙන්ම වියලි කෝෂ සූර්ය කෝෂ සූර්ය කෝෂ මගින් මේ ශක්තිය සිඳගන්නේ මොකද පුළුවන්. ඒ නිසා මොකද වෙන පරිසර නිකුත්න කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙන ප්‍රමාණය ලොකු ප්‍රමාණකින් ඒගොල්ලෝ අඩු කරලා තියෙනවා. ඊළඟට අපි මේ ක්‍රීඩාංගන මේ ක්‍රීඩාංගනේ කොහොමද මේකට දායක වන්නේ කියලා. ඒකට මේගොල්ලෝ සූර්ය ශක්තිය පාවිච්චි කළා තමයි විදුලිය ලබා ගන්නෙ. වැසි ජල එකසක කණිගුණ ක්‍රම තියෙනවා. ස්වාභාවික වාතන ක්‍රම තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ අඩු වියදමින් නරතු කරනවා. ඊළඟට ඇමරිකා එක්සගෙන් බලදී තියෙන මෙන්න මේක කොයි විදිහින්ද මේ දායකත්වයක් දක්වලා තියෙන්නේ. දැන් නියන්තතර ඕර්ධන ශාක වගකීම ජල සැපයුම අවම කළා තියෙනවා මේ සංකීර්ණේ. රයිට්. ඊළඟට ජලයෙන්තර වැසිකිලි පාවිච්චි ජලයෙන්තර වැසිකිලි යොදා ගන්නවා. අවම ජල ප්‍රමාණය භාවිතන වැසිකිලි හා නානවතුර මල් තියෙනවා. ඒකවල මේ උසාවි සංකීර්ණේ එවින් තත්යකට පත් වෙලා තියෙන හොඳ වාතන ක්‍රම තියෙනවා. රයිට්. ඒ නිසා මොකද මේකේ ශක්ති අර්බුදයේ අවම කරලා කල්පගාර වායු පිට වෙන එක අවම කරලා තියෙනවා. මේ හේතුන් වාසය ව්‍යාපෘතියත් මෙන්න මේ රයිට් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙන මෙන්න මේ නිවාස සංකීර්ණය මෙන්න මේ නිවාස සංකීර්ණේ රයිට් ගොඩක් අපිට පරිසරයට හානි කරන දේවල් විශේෂයෙන්ම අසතාගාර වායු විමෝචනේ අවම වෙන විදිහ තමයි ඒකළු නිර්මාණය කරලා තියෙන්නේ. උඩ පේනවා මේ සූර්ය කෝසක් කියන්නේ සූර්ය පැනල වලින් ඒක ශක්තිය ලබනවා. හොඳ වාකවුල් තියෙන හොඳ වාතනියට වාතයට හොඳ වාකවුල් පිටලා තියෙනවා. මේ ස්වාභාවික ආලෝකයේ මේක තුන ලැබෙන්නේ මේකුණු සකස් කරලා තියෙනකොට දහවක් කාලයේදී අපිට විදුලිය පාවිච්චියෙන් විදුලි බල්බ දාල් ගන්න ඕනේ නැහැ. ඒ නිසා ගොඩක් ශක්තියින් ඉතිරි මේකත් ඒ විදිහටම තමයි මේ බිල්ඩින් එක හරි කරලා තියෙන්නේ. ස්වාභාවික වාතනි සිද්ධ වෙනවා. හොඳ සූර්යාලෝකය යන්නේ. right. ඊළඟට මේකේ මේවයි තියෙනවා මාත මේ උණුසුම අවස්ථාවලදී විෘත වෙන ෆයිබර් ග්ලාස් ජනේල. මේක ඇතුලේ උණුසුම අවස්ථාවේදී විෘත වෙන ෆයිබර් ග්ලාස් ජනේල තියෙනවා. ඒ නිසා තමයි මේකේ ශක්ති හානිය ගොඩක් අවම වෙන්නේ. ඒ විදිහ තමයි මේගොල්ලෝ මේ හත් සංකල්පේ ක්‍රියාත්මක වන්නේ මේ ගොඩනැගිලි වල. අපි දැන් බලමු එතකොට අපි බලමු දැන් හරි සංකල්පයට ආධාර වන බොහෝ ක්‍රියාවලියන් තියෙනවා. ගොඩනැගිලි හදන එක මතක් මේ බොහෝ ක්‍රියාවලියන් තියෙනවා. මෙන්න මේ ක්‍රියාවලියන්ට දායක වන වර්තමානයේදී මේ ක්‍රියාවලියන්ට දායක වන ඕනම ක්‍රියාවලියක් අපි කියනවා හරි සංකල්පයට දායක වන ක්‍රියාවලිය කියලා. ඉතින් අපි බලමු මේ හරි සංකල්පයට දායක වන වර්තමානයේ ක්‍රියාත්මකන කුෂිකාර්මික හා කාර්මික ක්‍රියාවලිය ප්‍රතික්‍රියාවෙන් සිද්ධ වන්නේ කෙරේ. එතකොට ඇත්තම කියන හරි සංකල්පය කියලා කියන්නේ මේ කොළපාටින් දිස්සන ශාක වැස්ම කියන එක නෙවෙයි. right. එතකොට ඒක විතර ඒක කියන එක නෙවෙයි. ඒක වර්ධවා වටහා ගන්න එපා. ඒවා වර්චනේ තේරුම්. right. එතකොට මෙන්න මේ කුෂිකාර්මික ක්‍රියාවලිය කාර්මික ක්‍රියාවලිය කල්සක්කර දායක වන ආකාරය සලකලා බලුවත් පස්සේ අපිට හරියටම තේරුම් ගන්න පුළුවන් මොකද මේ හරි සංකල්පය කියලා. මේ තමයි හරි සංකල්පය රයිට් දැක්වෙන සංකේතය. සංකල්පය දැකින කන්සෙප්ට් ක්‍රී සංකල්පය. දැන් අපි බලමු හරි සංකල්පයට කොයි විදිහද කුෂිකාර්මික ක්‍රියාවලිය මේ සඳහා දායක වන්නේ කියලා. එතකොට මේ ක්‍රියාවලියේදී බලපාන අංග කීපයක් ආකාර කාබලින් කොවිදන් ජල කළමනා කරන්නේ භූමි කළමනා කරන්නේ පසුවස්සම තාක්ෂණය මෙන්න මේ හතර රයිට් කොයි විදිහෙන් සංස්කරණය කරගත්තොත්ද රයිට් අපිට පුළුවන් වෙන්නේ අය සංඝත් සංකල්පයට දායක වෙන්න.
සෙනවතු පන් කාබනික බහුදන කියන්නේ මොකක්ද? ඇත්තට කාබනික බහුදන කියලා කියන්නේ කෘෂිකාර්මික පරිසර පද්ධතියක යහපතක් මත පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයටත් ඒ වගේම පසේ තියෙන ව්‍යුහාත්මක දියුණුවටත් මේ සියලුම ආකාරයකට සකස් වෙන නිෂ්පාදන ක්‍රියාවලිය. ඒක මේ ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන් දායක වන්නේ කාබනික පොහොර. එතකොට කාබනික පොහොරවල වැදගත්කම ගොඩක් මේකේ තියෙනවා. ඔගොල්ලෝ වෙන පොතක් එක්ක මේක සසඳ බලන්න මොන කාබනික පොහොර කොයි වශයෙන්ද 10 කියන්නේ. right? එතකොට ඔගොල්ලෝගේ ඊට කාබනික පොහොර කාබනික කොවිතනේ වලණංගයක් තමයි මේ පරිබෝධ පාලනය. පරිබෝධ පාලනයට ගොඩක් පාවිච්චි කරනවා. right? මොකද නූතනේ පාවිච්චි කරන බහුතරෙන් රසායනික. මේක රසායනික. මේ නිසා රසායනික පාවිච්චි නිසා ඒක භාවිතා කරන ගොවිමුට. right? විවිධ ව්‍යසන වලට මුහුණ දෙනවා. ඒක කරන්නේ ඊටඟට වක්කෝ. ඊටඟට වංගඩෝගේ මේක හඳුනානකත් වංගඩෝගේ. මේ වෙලේ ප්‍රදේශවල නිසි කාලේ මිය යනවා මේ රෝගී තත්ත්වයේ නිසා. චර්ම රෝග, ස්නායු රෝග, මෙවැනි රෝග බහුතරයක් සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? මේ තත්ත්වේ නැගහැරලා පරිසර දූෂණය ආවම කරන්න ජීවිත හානියට ජීවිත රක්ෂිතින් හානිය ආවම කරන්න මේ කාබනික පොහොරට කාබනික පොහොර මෙන්න සාම්ප්‍රදායික කෘෂි කරන මේ සඳහා පාවිච්චි කරන ඒකට කාබනික පොහොරනේ හොරලෙසා කාබනික පොහොර භාවිත කරනවා ඒකේ වැදගත්කම මේකේ අපිට පෙන්නනවා ඊළඟට මොනවද කියලා බලමු සාම්ප්‍රදායික කෘෂි උපකරණ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා වෙනුට right කරන මෙන්න මේ කෘෂි උපකරණ මෙන්න මේ උපකරණ ටික ඔකෝයන්ට බලා ගන්න පුළුවන් මොනවද සම්ප්‍රදායික කෘෂි උපක්‍රම මිනිසාට පාලනය මිනිසාට කරන්න පුළුවන් ගොවියාට කරන්න පුළුවන් right එතකොට මේ තමතරව අපි කෘෂිකර්මාන්තයේදී වැදගත්ම දෙයක් තමයි කාබනික ගොවිතැන වගේම තවත් දෙකක් තමයි මොකද පරිසරිත කාර්මී ලෙස ජලයේ කලමනාකරණය කිරීම. ඒක අපේ රටේ හොඳින්ම සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා මොනවාද වැසි ජලය රැස් කරගන්න වැව්වමෝත නිර්මාණය කළා තියෙනවා අතීත නිසා. right? ඒ වගේම මේ වැසි ජලය රැස් කරගන්න මහා පරිමාණ රැස් කරගන්න වැව්වමෝ නිර්මාණය කළා වගේම ගෙවල් වලදී නිවාසවලදී රැස් කරගන්න විවිධ උපක්‍රම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. right? වැසි ජලය රැස් කරන ටැංකි ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඒවා යොදා ගන්නවා වගාවන් වලට අවශ්‍යතාවයන් වලට. ඒ වගේම වගා බිමට මොකද ඒක කරන්නේ? බිඳු ජල සැපයීම යොදා ගන්නවා. සෙමින් වගා බිමේ තියෙන වගා වලට ජලය සපයන්න. right? ඒ නිසා right ඒ නිසා මොකද වෙන්නේ නිසා හොඳ ජල කලමනාකරණය අතීතයේ සිටම කරලා තියෙනවා right එතකොට අපි බලමු වැවක පොදු ප්‍රසරස සලකන බල්ල පරිසර හිත කාර්ම විස වාල් තාක්ෂණය කොච්චරද අතීත නිසා කරලා තියෙන්නේ කියන එක ඕගොල්ලෝ දන්න ඕගොල්ලෝ ඉතිහාසය කියන පාඩම මේවා අපිට උගන්වනවා හරිද ඊළඟට බලමු භූමිය කෘෂිකර්මාන්තය සඳහා කොයිතරම් වැදගත් වෙනවද කියන එක. ඒක කොයිතරම් වැදගත් වෙන විදිහට ඒගොල්ලෝ භූමිය කළමනාකරණය කරලා තියෙනවා. ඒ භූමිය වර්ගීකරණය කියන එක ආයේ භූමිය කළමනාකරණය කරද්දී වැදගත්ම සලකලා බලන ඕන මෙන්න මේ සාධක ටික. ඊළඟට ජල පෝෂක ප්‍රදේශ වර්ගීකරණය සඳහා යොදා ගන්න නැති වෙන්න ඕනේ. වැව් ප්‍රදේශ සංරක්ෂණය කරන්න ඕනේ. වගා භූමි වතුර භෝග වගා කිරීමෙන් භූමිය උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. right? එතකොට නැත්තම් භූමියේ ඒ ඉඩස අපරාධයක් සිද්ධ වෙන්නේ සියලුම දේවල් සංරක්ෂණය කරන් පස්සේ right? භූමිය නිසි කලමනාකරණයක් සිද්ධ කරනවා කියලා කියන්න පුළුවන්. ඊට භූමියේ පාන් සාධක වල ගුණාත්මකව ඉඩ මට්ටම තබා ගන්න මොන වගේ දේවල්ද කරන්නේ. එතකොට එහෙම කරන්නේ නම් කෘෂිකර්ම සම්සු පාංශු වයනයක් පසුපලක් කරගන්න. ඒ වගේම පාංශු ව්‍යුහය වැඩි දියුණු කරන නිසා අපිට කාබනික පොහොර යොදා ගන්න පුළුවන්. right? කාබනික පොහොර යෙදීමෙන් පාංශු වයනය හොඳින් දියුණු කරන්න පුළුවන්. පාංශු ජීවීන් හොඳින් පාංශු
ව්‍යවහාරක් ඉන්න මෙන්න පහසු වයනේ දෙකටනත් පුළුවන් පහසු ජීවීන් සිටිනවා නම් මේ මන කාබනික පොහොරය දීමින් පහසු ජීවීන්ගේ යහපත් හොමින් සිද්ධ වෙනවා. ඒ වගේ භූමිය තුළ යහපත් ජල ප්‍රවාහන ජල වහන පද්ධතියක් හොඳින් සකස් කර ගන්න ඕන. යම්කද පස සෝදාගෙන යෑම වැසි ජලයෙන් විශේෂයෙන් වැසි ජලයෙන් පස සෝදාගෙන යෑම වළක්වන්න. එතකොට කුෂිකර්මාන්තයේ භූමිය කළමනා කරන කරගත්තම ලොකු වාසි සිද්ධ වෙනවා. හරිද? එයන සිද්ධ වෙන කොහොමද භූමිය කරන එක සිද්ධ වෙන්නේ? ඔද නිෂ්පාදන ඵලදායිතාවය වැඩි දියුණු වෙනවා. ඇයිද නිෂ්පාදන අවධානය අඩු වීම ආර්ථික වටිනාකම් වැඩි දියුණු වෙනවා. ආපදා අවම වෙනවා. පරිසර සිදුවන හානිය අවම වෙනවා. මේ සියල්ල සිද්ධ වෙනවා භූමිය නිසි කළමනා කරන කිර ගැනීම කුෂිකර්මාන්තයේදී. ඊළඟට වගා බිමක ඉහළ ඵලදායිතාවයක් ගැනීමට විවිධ වගාකම සිද්ධ කරනවා. ඒක වගා බිමේ පෙළපොතේ තියෙන ගොඩක් බලන්නේ ටික ඒ පාඩම කොටසේ ගොඩක් ගොඩක් විස්තර දැනගන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි මිෂ්ඨ වගා, මිෂ්ඨ භෝග වගා කිරීම. ඒක සාමයි. වගා කරන භෝග එකම භෝගයක් නොවයි. දැන් වගා බිමක එකම භෝගයක් වගා කරන්න පුළුවන්. මොකද කරන්නේ වගා භෝග කිහිපයක් වගා කරනකොට ඒ වගා බිමට රුමි උගදුරු අවම වෙනවා. ඒ වගේම පසෙන් උරා ගන්නා පොහොර ප්‍රමාණ පොහොර නැත්නම් මුල ද්‍රව්‍යයත් වගාවෙන් මගාවට නැත්නම් භෝගයෙන් භෝගයට වෙනස් වෙනකොට එතකොට වෙන්නේ මොකද? නිසි කළමනාකරණකින් යුක්තව අර භෝගවලට එම භෝගවලට මුල් ද්‍රව්‍යය ලබා ගන්න පුළුවන්. එකවර එකම මුල් ද්‍රව්‍යයක් වශයෙන් ඉවත් වෙනවට වඩා වෙනස් වෙනස් මුල් ද්‍රව්‍ය වශයෙන් ඉවත් වෙන්නේ භෝග සඳහා. ශස්‍යමාර්ගම කියලා කියනවා අපිට එක කන්නේකදී එක භෝගයක් වගා කරලා ඊළඟ කන්නේකදී ඒ භෝගය වගා කරන්නත් වෙනත් භෝගයක් වගා කරනවා. ඒකේ තියෙන වැඩි වාසිදායකම් මොකද පිළිපද කියලා අවබෝධ කරගන්න තියෙනවා. නැන්ද වැඩි දෛව තාක්ෂණය මගින් වැඩි දුණ කළ භෝග වගා කරන පස්සේ අස්සන්න හොඩා වැඩි වෙනවා. තුමි ඉඟදුර අවම වෙනවා. ඒකට මේ තමයි නිසි කළමනා කරන එකින් යුක්ත වෙච්ච වගා බිම. දැන් සේරම වගා බිමකින් පස්සේ වගාවක් කරලා පස්සේ අපිට ලැබෙන අස්සෙන්. මේ අස්සෙන් අපි කියන්නේ පසු අස්සොන තාක්ෂණය අස්වැන්න නිසි කළමනා කරන්නේ කිවිත්ත අපි වෙළඳ පොළට නැත්නම් පාරිභෝගිකයන් නිකුත් කරන්නේ නැත්නම් අපතේ යන්නේ. අපතේ එන්න කොහොමද මේක මේ අසන්නේ ගුණාත්මක භාවයේ රැකෙන එක පිරිසිදු කරලා වර්ග කරලා අසුරුව අපිට ගොඩාක් වාසිදායක සිද්ධ වෙනවා. එතකොට ඒක සිද්ධ කරනකොට මෙන්න මේ පියවර වලින් සිද්ධ කරන්න ඕන. පළවෙනි අසුරු ප්‍රමාණිකුල නිරාවරණය. ඒක ක්‍රමානුකූලව ඊළඟට අසුරන් තමයි වසුරන්. ඊළඟ ප්‍රවාහණ සිද්ධ වෙන්න ඕන. ඒව තැලෙන්නේ පොඩි වෙන්නේ හානියක් වෙන්නේ. ඊළඟට ඊළඟට ඒක නිසලසි වුණේ කොහොමද? පාරිභෝගිකයා ආකර්ෂණය වෙන පරිදි ඒ ආහාරයේ ගුණාත්මක භාවය වෙන පරිදි මෙන්න මේ විදියට ඇලෙන්නේ නැතුව පොඩි වෙන්නේ නැතුව හානිය සිද්ධ වෙන්නේ නැතුව ක්‍රමානුකූලව සිටිනකින් සිද්ධ මේ වගේ වෙනද පොළවෙන් ලැබා දෙනවා නම් පාරිභෝගිකයා නිසලස මේ වා ඒගොල්ලෝ ලබා ගන්නවා. ඊළඟට අපි බලමු හත් සංකල්ප සඳහා කාර්මික ක්‍රියාවලිය කොයිතරම් දායක වෙනවද කියන එක. මේ ක්‍රියාවලිය අපි කතා කරනවා මෙන්න මේ වර්ග තුනකින්. රසායන ද්‍රව්‍ය වල පාවිච්චි කිරීම, භාවිතය, ගොඩනැගිලි කිරීම, හරිත පරිණාමය ගැන කතා කරනවා. අපි මුලින් කතා කරමු මේක රසායන ද්‍රව්‍ය වල භාවිතය කොයිතරම් උඩ හත් සංකල්පය සඳහා අපි දායක වන විදියට භාවිත කළ යුතුද කියන එක. අපි බහුල පාවිච්චි කරන රසායන ද්‍රව්‍ය මෙන්න මේ කාර්යාවලියට ආහාරවලට ශෝධන කාරක ලෙස ඖෂධ ලෙස විසබිලි නාශක ලෙස රූපලාවන ද්‍රව්‍ය ලෙස ආලේපන පින්ත ලෙස මේ රූප වලින් අපිට ඒ ටික දැක්කිනම් මේවා භාවිත කරන මේවා ගොඩාක් රසායන ද්‍රව්‍ය
ඇයි ගොඩක් අහිතක වෙලා අපේ සිරුරට පරිසරයට ඇයි ගොඩක් අහිතක දේවල් එතකොට මේවා මේ අහිතක දේවල් මේවා නිතර භාවිතා කිරීම බහුලව භාවිතා කිරීමෙන් වෙන්නේ මේ වගේ අහිතකර බලපෑම් පරිසරයට ජීවීන්ට සිද්ධ වෙනවා එහෙමනම් මේවා බහුල ලෙස භාවිතා කරන්නේ නැතුව පරිසරයට මෙන්ම ජීවීන්ට හිතකර ලෙස මේවා පාවිච්චි කරන්න පුළුවන් මෙන්න මේ අපිට ආහාරයකට ප්‍රතිගුණ ද්‍රව්‍ය රසකාරක එස අපි ආහාර ටිකට ප්‍රතිගුණ ද්‍රව්‍ය රසායන ද්‍රව්‍ය ආහාර කල් තබා ගන්න එකතු කරනවා right රසකාරක ලෙස ආහාර කල් තබා ගන්න අපිට විවිධ රසයන් අපිට ඒවා රසායන ද්‍රව්‍ය නැතුව අපිට පුළුවන් ආහාර වලට රසකාරක ලෙස ආහාරද කිසි කුළු බඩු වර්ග ප්‍රදාන පුළුවන් ඉඳුරු රස කරන්න වර්ණ කරන්න right එතන කරපිංච රම්පි ඉඳුරු සේර right කරදමු කරාපේ ඔන්න ඉවරයි දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන් right ආහාරය රස කරන්න ඒක ඒ වයින් පරිසරයෙන් ජීවිතවලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ හරි දැන් රෙසිපි විනාශ කරන්න අපිට පුළුවන් මේ වගේ පාවිච්චි කරන්න නැතුව රෙසිපි විනාශ කරන්න මේ වගේ පාවිච්චි කරන්න නැතුව අපිට පුළුවන් හරිද කඩියර පෙරුම් කායන් කොහොම විශ්වෙන්ද පාවිච්චි කරන්න ඉතින් සමපහපත් කරන්න මේ වගේ උපලවන් රටේ පාවිච්චි කරන්න right මේක අවම කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්වාභාවික right ඖෂධීය නිමයි අපි දැන් ඉන්නේ අරයන් ගොඩනැගිලි ඉදිකිරීම දැන් හරිද ගොඩනැගිලි ඉදිකිරීමත් හරිද සංකල්පය අනුව කොයි විදිහට ගොඩනැගිලි නිර්මාණය කරන්න කියන්නේ හොඳයි හෘදාගාර වායු විමෝචනය වළක්වන අවමදායක ත්‍ක්ෂයක් දක්වන ගොඩනැගිලි තමයි මේ කියන්නේ එහෙම ගොඩනැගිල්ලක් බලන්න පරිසරේ හෘද හෘදවන්නේ තේරුම් වෙන්නේ ඔබ දන්නවා මේ ගෙවල් වල විවිධ ක්‍රියාකාරකම් වලින් හෘදාගාර වායු යම් යම් ප්‍රමාණවල විමෝචනය කරන විශේෂයෙන් කාබන් ඩයොක්සයිඩ් වායු ජීවීන්ගේ ශ්වසනයේ ඉවිමේදී කාර්යාවලින්දී පුළුවන් මේ කාබන් ඩයොක්සයිඩ් වායු විමෝචනය කරන්න ඒක වායුගෝලීය උණුසුම් වෙන ලොකු බලපෑමක් ඇති කරන වායු එතකොට මේ හෘද මෙන්න මේ කොළ වර්ණ නිසා මෙන්නේ ප්‍රභා සංසේතේ පිටිකන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගන්න. ඒ නිසා පරිසරයෙන් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවම වෙලා යනවා. ඒ හෘදාගාරයේ සිර වායුගෝලීය උණුසුම් වීම අවම වෙනවා. ඒක තමයි මේ හෘද වැස්මක් තිබීමේ වාසිය වන්නේ. ඒ වගේම මේගොල්ලොන්ට සූර්යාලෝකය විසිරස ලැබෙන්න ඒ වගේම සුසු වාතනයක් වෙන විදිහට මෙන්න මේ වගේ විදිහට ගොඩනැගිලි නිර්මාණය කරන පස්සේ හෘද සංකල්පයට දායක වෙන විදිහ ගොඩනැගිලි නිර්මාණය කරන්න පුළුවන්. හරිද? මේ තියෙනවා ඒ අවධාරණය කර යුතු කරුණු. හරිද? වයි කරුණු. ඒකත් මේ හැම දෙයක්ම සලකලා බලලා තමයි මේවා නිර්මාණය කරන්නේ. මේ ටික පිළිවෙලින් කියලා බලන්න උදව්වට එක තේරෙනවා. ඊළඟ හෘද ප්‍රවාහනය. හෘද ප්‍රවාහනය කියන්නේ මොකක්ද? මේ හෘදාගාර වායු තමයි මේ කියන්නේ. කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ් මෙන්න මේ ප්‍රධාන වායු. මේගොලු විමෝචනය අවම කරන්න තමයි වායු ගෝලයේ නැත්නම් පෘථිවි ගෝලයේ උණුසුම් වීම අවම වන්නේ. ආයතන පෘථිවි ගෝලයේ උණුසුම් වීම ලොකු අපදයක් සිදු වෙනවා. ගැසිය පිය වෙලා යනවා. එතකොට වෙන්නේ මොකක්ද? පහළ වීම යට වෙනවා. මුළු මට්ටම ගෙන යනවා ජල මට්ටම මුළු මුළු ජල මට්ටම ගෙන යනවා ප්‍රපාසා ස්ටේෂන් එකේ හිටින්න පුසු දෙයින් සිදු ජීවිත ජීවත් වෙන්න බැරි වෙනවා පුදු බොළුන සුන්නා ඒකට කාන්තාර වෙනවා ඒ නිසා ජීවිතේ යනවා ඒ නිසා ඒවවම කරන්න තමයි මේ සියලු දේ අපි කතා කරේ කියන හෘද ප්‍රවාහනය මගින් කොහොමද දේවල් සිත් කරන්නේ ඒ හෘද ප්‍රවාහන ක්‍රම අපි පාවිච්චි කරමු හරිත ප්‍රවාහනය අනුගමනය කරන්න ඕන දේවල් මේ හරිත ප්‍රවාහන තමයි යන්නේ මොකක්ද හරිත ප්‍රවාහන කරන්නේ සංකෘත ප්‍රවාහන පාවිච්චි යවමු කරන්නේ ඉන්ධන වැයවන ආයන්දන වැයවන වාහන භාවිතය පාතදීයම් යාම ගමන් යනවා නම් පයින් යන එක කියලා මේ වගේ උපකරණ පාවිච්චි කරන්න ඉන්න දෙමුහුම් වාහන පාවිච්චි කරන හයිබ්‍රිඩ් දේවල් හයිබ්‍රිඩ්
හයිබ්‍රිඩ් වාහන පාවිච්චි කරනවා නම් මේ පුවල් වින්දෙන වාහන වලට මේ වාහන ඒකට කාබන් ඩයොක්සයිඩ් එක කවම වෙනවා සූර්යකෝෂ විදුලි කෝෂය දා වාහන පාවිච්චි කරනවා ඉන්ධන නැති සූර්යකෝෂය පාවිච්චි කරන්න පුළුවන් जलदूषण එතකොට මේ හේතු නිසා මොකද වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් ගොඩාක් අඩු වෙනකොට අපිට කාබන් පීසටහන ජල භාවිතය වුණොත් ජල පීසටහන ආහාර ගමීම නිෂ්පාදනය කරන ආහාර තමාම නිෂ්පාදනය කරන ආහාර පාලිත කරනවා නම් ආහාර ආනයනය අවම වෙනවා නම් හටක එහෙනම් ආහාර සතුමාරි වෙනවා ඒ සියලු දේවල් තුලින් වෙන්නේ වායු කොට කාබන් ඩයොක්සයිඩ් නැත්නම් හෘදාගාර වායු මෝචනය ආවිනක ආවම වෙනවා निर्माणी धोनी क्लीन है मूव करना है।